ආයුබෝවන් ඔයාලා එන්ආර් කිචන් වලට ආදරෙන් පිළිගන්නවා මම හිතුවා අද ඔයාලට වෙනස්ම විදියට රෙසිපි එකක් කියලා දෙන්න කොහොමද අපිට කඩල එකක් රසට හදාගන්නේ කියලා ඉතින් මේක බත් එක්ක වගේම පාන් එක්ක වුණත් තෝසේ එකක් එක්ක වුණත් රසට හදාගෙන කන්න පුළුවන් ඉතින් අපි බලමු කොහොමද මේ කඩල කරියක හදන්නේ කියලා ඉතින් මම මුලින්ම ඔයාලට කියන්නම් මේක හදාගන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවාද කියලා මෙතන අරගෙන තියෙනවා සූදුරු තේ හැන්දක් ඊට පස්සේ කහ කුඩු ටිකක් අවශ්‍ය වෙනවා ලුණු ඊට පස්සේ අමු මිරිස් කුඩු ටිකක් ගම් මිරිස් කුඩු ටිකක් උලුහාල් ටිකක් අවශ්‍ය වෙනවා ඒ වගේම මෙතන මම කඩල ටික ලුණු දාලා තඹගෙන තියනවා ඊට පස්සේ මෙතන මම අරගෙන තියනවා උකු පොල් කිරි කෝපයක් විතර ඊට පස්සේ මම ලොකු ලුණු ගෙඩි භාගයක් විතර හීනියට මේ විදිහට කපාගෙන තියනවා සුදු ලුණු බික් 3-4ක් ඉඟුරු ටිකක් තක්කාලි ඊට පස්සේ කරපිංචා කුරුඳු පොතු කෑල්ලක් එන්සල් කරාබුනේටි වෙළුණු මිරිස් කරල් 3ක් විතර අමු මිරිස් කරල් 2ක් මේ ටික තමයි ඕන ඉතින් මම දැන් මගේ තෙල් එක රත් වෙලා මේ වෙලාවේදී තලාගත්ත එන්සල් කරාබුනේටි ටික එකතු කරලා ඒකටම ඉඟුරු ටික එකතු කරලා සුදු ලුණු බික් ටිකත් මම මේ වෙලාවේදී එකතු කර ගන්නවා ඊට පස්සේ ඒකටම කුරුඳු පොතු කෑල්ලත් ඊට පස්සේ කරපිංච ටිකත් එකතු කරලා තෙල් එකේ පොඩ්ඩක් රන්වන් පාට වෙනකන් මේ විදියට බැද ගන්න දැන් ඔයාලට පේනවා ඇති මගේ ඉඟුරු සුදු ලුණු ටික රන්වන් පාට වෙලා තියෙන්නේ මේ වෙලාවේදී මම මේකට එකතු කර ගන්නවා වේලුණු මිරිස් කරල් 2-3 මම මේ වෙලාවේදී මේකට එකතු කර ගන්නවා ඊට පස්සේ ඒකටම අමු මිරිස් කරල් 2-3ත් එකතු කර ගන්න ඊට පස්සේ ලුණු ටිකත් මම මේ වෙලාවේදී එකතු කර ගන්නවා ලොකු ලුණු ගෙඩි භාගයක් විතර මම මේ විදිහට හීනියට කපාගෙන තියෙනවා ඒ ලුණු ටික ඔක්කොම එකතු කරලා හොඳින් තෙල් එකේ මැලවෙන්න දෙමු අපි දැන් ඔයාලට පේනවා ඇති ලුණු ටික තෙල් එකේ මැලවිලා මේ වෙලාවේදී මම සූදුරු තේ හැන්දම එකතු කරගන්නවා එකතු කරගෙන හොඳින් ලුණුත් එක කවලම් කරලා ඊට පස්සේ උලුහාල් තේ හැදි භාගයක් විතර ඔයාලට පේනවා ඇති මේ වගේ ප්‍රමාණයක් මම එකතු කරගන්නවා ඒ ටිකත් එකතු කරගෙන හොඳින් කවලම් කරගෙන ඊට පස්සේ මම එකතු කරගන්නවා මගේ කපාගත තක්කාලි ටික මම තක්කාලි පොඩි ගෙඩි 3ක් විතර තමයි අරගෙන තියෙන්නේ ඉතින් ඔයාලා තක්කාලි කන්න කැමති නැති කෙනෙක් නම් තක්කාලි පාවිච්චි නොකර ඉන්න පුළුවන් ඊටසේ තක්කාලි ටිකත් හොඳට තෙල් එකේ මැලුණාට පස්සේ තමයි මම 3-5 වර්ග ටික එකතු කරගන්නේ දැන් මම කහ කුඩු තේ හැන්දක් විතර එකතු කරගන්නවා ඊට පස්සේ ඒකට එකතු කරගනවා ලුණු කුඩු ටිකක් ඊට පස්සේ මම එකතු කරගන්නවා ලුණු කුඩු තේ හැදි භාගයක් විතර මොකද මම කඩල එක තම්බද්දි ලුණු පාවිච්චි කරපු නිසා ඊට පස්සේ මම මිරිස් කුඩු තේ මේස හැන්දක් විතර මම එකතු කරගන්නවා එකතු කරගෙන මේ 3-5 ටික හොඳට අපි කවලම් කරගමු මේ වෙලාවේදී කියන්න ඕනේ ගම් මිරිස් ටිකකුත් මම එකතු කරගනවා තේ හැදි කාලක් වගේ සුළු ප්‍රමාණයක් මේ වෙලාවේදී අපේ ලිපේ ගින්දර අඩු මට්ටමේ තියාගන්න මොකද 3-5 ටික ඉක්මනින් පිච්චෙන්න බලනවා ඒක නිසා ඊට පස්සේ 3-5 ටික හොඳින් තෙල් එකේ මේ විදිහට කවලම් කරලා අපි මේකට දැන් මම මේ වෙලාවේදී එකතු කරගන්නවා උකු පොල් කිරි කෝපෙම මේ ටිකට මම එකතු කරගන්නවා තව ටිකකින් දැන් ඔයාලට පේනවා ඇති මම උකු පොල් කිරි කෝපෙම මේ විදියට එකතු කරගත්තා ටිකක් උකු ගතියල් තියෙන පොල් කිරි තමයි මේකට පාවිච්චි කරන්නේ ඊට පස්සේ තමයි මම කඩල ටික මේකට එකතු කරගන්නේ දැන් ඔයාලට පේනවා ඇති මම කඩල ටික ඔක්කොම මේ මිශ්‍රණයට එකතු කරගන්නවා එකතු කරගෙන හොඳින් කවලම් කරගමු
මේ විදියට හොඳින් කවලම් කරලා අපි මේ කඩල ටික තව චූටක් තැම්බෙන්න ඕන නිසා මොකද කඩල ටික අපි බෙරි වෙන්න තඹ ගත්තේ නැහැ වතුර මේ කඩල ටික වැහෙන නොවැහෙන ගානට වතුර කෝප කාලක් වගේ ඉතා ගොඩක් නෙමේ ඉතා චුට්ටි ප්‍රමාණයක් මේ විදියට එකතු කරගන්නවා ඒ ටිකත් පොඩ්ඩක් කවලම් කරලා අපි පියනකින් වහලා විනාඩි 10ක් විතර මේක තැම්බෙන්න තියමු දැන් මේ විනාඩි 10කට විතර පස්සේ දැන් මම කරන්නේ අපිට මේ ග්‍රේවි එක තික් කරගන්න ටිකක් ඝන කරගන්න මේ කඩල වලින් ටිකක් මම වෙනම භාජනයකට දාගන්නවා මේ වෙලාවේදී ලුණු රහ කොහොමද කියලා බලන්න ලුණු මදි නම් ලුණු දාගන්න ඊට පස්සේ මම කරන්නේ මේ කඩල වලින් ටිකක් වෙනම භාජනයකට අරගෙන නැත්නම් ඔයාලට මේක ලිපේ තියෙද්දී හැන්දකින් මේ කඩලට ටික පොඩි කරගන්න පුළුවන් නැත්නම් වෙනම භාජනයකට දාලා මේ විදියට කඩල ටික හැන්දකින් සාමාන්‍යයෙන් දෙකට දෙකට කැඩෙන ප්‍රමාණයට පොඩි කරගෙන මේ විදියට නැවතත් මම කඩල කරියකට මේකතු කරගන්නවා. එකතු කරගෙන ඊට පස්සේ පියනකින් වහන්නේ නැහැ. ලිප උඩ හොඳට මේක තෙල් පෑදිලා ග්‍රේවි එක හොඳට ඝන වෙනකන් මේ විදියට අපි කඩල ටික තියාගමු ලිපේ. දැන් ඔයාලට පේනවා ඇති ග්‍රේවි එක ටිකක් තික් වෙලා මගේ හොඳට තෙල් පෑදිලා තියෙන්නේ. ඉතින් දැන් මගේ කඩල කරියක මම හදලා ඉවරයි. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න හරිම ලේසි මේක හදන්නේ. ඒ වගේම හරිම රසයි. ඉතින් ධාන්‍ය වර්ග කන්න කැමති නැති කෙනෙක් නම් මේ විදිහට හදලා බල අපිට බතුත් එක්ක කන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝස් වලට කැමති නම් අද මම subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඔයාලට ගොඩක් ස්තුතියි.